මං නිකන් පාර්ලිමේන්තුව ඉස්සරහ හරින්න යන්නේ කෑ ගහන අය නෙමෙයි බහුතරය අද බහුතරේ නිශ්ශබ්දලා ඉන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කතාව තුලින් එක ප්‍රයෝජනයක් සිද්ධ වෙනවා මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් තේරුම් ගන්න ඔහු අපිට විශාල උදව්වක් කරනවා ජනතාව ඉන්නවා එක පැත්තක ජනාධිපති ඉන්නේ කාගේ පැත්තේද කියන එක ඉතාමත්ම පැහැදිලි මම එකක් කියනවා මම එක කෙලින් කියන්නම් මොකද මටත් ඕනේ මානව හිමිකම් ආරක්ෂා කරන්න අරාජිකත්වයට ප්‍රචණ්ඩත්වයට මානව හිමිකම් වලට ඇතුල් වෙන්නේ නැහැ ඒක ඒකෙන් පිට ක මානව හිමිකම් වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි මානව හිමිකම් යොදාගෙන ප්‍රචණ්ඩත්වයට අරාජිකත්වයට ඇති කරන්න බෑ මානව හිමිකම් කියලා ප්‍රචණ්ඩ ක්‍රියා කරපොය ආරක්ෂා කරන්නත් බෑ අපේ මූලික අයිතිවාසිකම් තියෙනවා 14 වෙනි වගන්තියේ ඒව ක්‍රියාත්මක කරන්න පුළුවන් විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම නීතිය නියමකරණ ලැබී සීමා වලට මහජන ආරක්ෂාව සඳහා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම මූලික අයිතිවාසිකම් භුක්ති හැක්කේද මේ ඔක්කොම තියෙනවා පහළෝ එකයි පහළෝ දෙකයි පහළෝයි තුන මේවා සීමා තියෙනවා මේ සීමාවෙන් පිට යන්න බෑ සමහරු අද කියනවා අපි තමයි මිනිස්සු අයිතිවාසිකම් කරන්නේ සමහරු කියනවා I am human right defenders මේ මොකද්ද කරන්නේ මොන ඩිෆෙන්ඩර් එකක්ද අර ලෑන්ඩ් රෝ ඩිෆෙන්ඩර් එකක්ද වෙන ඩිෆෙන්ඩර් මොකද්ද කළා තියෙන්නේ අඩු ගානේ අපි ක්‍රියා කළා මේවා කළා තියෙනවා ක්‍රිමිනල් ඩිෆමේෂන් නැති කළා තියෙනවා මේ ස්වාධීන කොමිෂන් ගෙනල්ලා තියෙනවා ඒ පියුරල්ගෙන තියෙනවා ඊට ඉස්සෙල්ලා ආණ්ඩුවේ IPPCR පනත ගෙනත් තිබුණා එක එක විදියට කළා තියෙනවා උසාවියට ගිහින් උල්ලංඝනය කරා කිව්වොත් ඒකට යටත් වෙලා තියෙනවා ඉතින් මේ කියන ඩිෆෙන්ඩර් මොනවාද කරන්නේ අපිට තියෙන ඩිෆෙන්ඩර් ටිකට ඩීසල් දාලා දුවනවා මේ ඩිෆෙන්ඩර් ලටත් ඩීසල් දානවා ඒ තමයි අපි මානව හිමිකම් ඩිෆෙන්ඩර් කියලා පිට රටින් සල්ලි අරගෙන Taman ජීවත් වෙන්නේ. කෝක නැත්ත? මට කියන්නේ එක්කෙනෙක් නැකිලා කියන්නම් මම හිම කරේ නෑ කියලා. මම මේ අය දන්නවනේ. මේ අය එක්ක මම වැඩ කරලා තියෙනවනේ. මමයි ආරක්ෂා කරේ. මටයි කෑ ගහන්නේද? ඔය අයිතිය තව කියන්නද? මේ ඉන්න අය නිසා මං කියන්නේ. තව කියන්න වැඩක් නෑ. මේ ඉතින් අපිට තියෙන්නේ මේ රටේ මෙහෙම අවුලක් ඇති කරන්න ඉඩ දෙන්න බෑ. නීති යටතේ ඕන එකක් කරන්න මං මේ විපක්ෂ නායකතුමා කියලා තුනක් මං මේ පාර්ලිමේන්තු කල් දාන්නේ නැහැ මං කල් දාන්නේ නැහැ මට කල් දාන්න බෑ මට කල් දාන්න උවමනාවකුත් නැහැ මං කියන්නේ මං නිකන් පාර්ලිමේන්තු විසුර හදින්න යන්නේ පාරේ කෑ ගැව්වා කියලා කෑ ගහන අය නෙමෙයි බහුතරය අද බහුතරේ නිශ්ශබ්දලා ඉන්න ඒ නිශ්ශබ්ද උනේට ජීවිතේ ගෙනියන්න තමන්ගේ අයිතිවාසිකම් බලා ගන්න. අයිතිය තියෙනවා. ඒ හිමිකම් තියෙනවා. ඒ හිමිකම් අනුව තමයි ක්‍රියා කරන්න තියෙන්නේ. මේ අපේ නිලධාරීන් මේ වගේ වැඩ කටයුතු කරන්නේ. දැන් මානව හිමිකම් අරගෙන පොලිසිය ඔක්කොම හිර කරන්න හදනවා. පොලිසිය මානව හිමිකම් උග්‍ර උල්ලංඝනය කළා තියෙන එක නෑ නෙමෙයි. තමයිට පොලිසියට ගෙනිහිල්ලා පොඩි හිර මේකක් හොරකමන් නිසා ගහනවා. සමයිට වෙනත් ක්‍රියා කරනවා. ඒවට නඩු දාලා ඒව කරපු අය ඉන්නවා නම් ඒ අයට විරුද්ධව තීන්දු දෙනවා නම් අපි ඒකට විරුද්ධව ක්‍රියා කරන්න. ඒත් මෙතන කරන්නේ හදිසි අවස්ථා ඇති කළා කලබල ඇති කළා පොලිසිය ගියා මේක නවත්තන්න ඒගොල්ලට විරුද්ධව දානවා මානව ඒක දාන්නේ මානව හිමිකම් නිසා නෙවෙයි පොලිසිය ක්‍රියා කරන එක නවත්තන්න. ඒ නිසා මං හිතන්නේ මං නීතිපතිතුමාට කියලා තියෙනවා මේ ගැන බලන්න. මෙහෙම ක්‍රියා කරනවා නම් අපි 15 යටතේ නීති ගේන්න ඕන කියලා. මේ සෙල්ලම කරගෙන යන්න බෑ. නිල හමුදා නිලධාරියෙක් වුණොත් පොලිස් නිලධාරියෙක් වුණොත් එයාට ඔක්කොම ආරක්ෂා කරන්න ඕනේ. මම දන්නවා ඒක වෙලා තියෙනුයිද. කොහොමද ඕක වෙලා තියෙන්නේ කියලා. මගේ ප්‍රධාන ආරක්ෂා නිලධාරිය අයින් කරන්න බැලුවානේ. මානව හිමිකම් දාලා මම ගෙදර පුච්චලා ගිනි තියලා ඊට අමතරව මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිය අයින් කරන්න ගියා. මම ගෙදර තියෙනකොට ඔක මේකක් නෙමෙයිනේ. උනේ මාධ්‍ය සිරස. සිරස මාධ්‍ය. ඊට පස්සේ මොකද්ද කරේ? මමයි ගිහින් ඒගොල්ලට විරුද්ධව ක්‍රියා කරන්න ඕනේ. නෑ ගිහින් මානව හිමිකම් කොමිසමට කියනවා මගේ ප්‍රධාන
නිලධාරි මයි චීෆ් මයි ඩිරෙක්ටර් එම්එස්ඩී අධ්‍යක්ෂව ඉවත් කරන්න කියලා. මොකද එයා කරපු වැරද්ද? ඒ කියන්නේ සිරසට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම උමනාවක් තිබුණා මගේ ආරක්ෂා ප්‍රධාන අධ්‍යක්ෂතුමත් ඉවත් කරන්න. එයා ඇත්තට සම්බන්ධ උනේ නැහැ. අපේ ඉන්න අයගේ නම් අහනවා. නීතිපති කියලා මම මොකක්වත් කිව්වේ නැහැ. මානව හිමිකමක් දැනගන්න ඕනේ මේ ගිහින් ඇඟිලි ගහන්න නැතුව ඉන්න මේ වැඩ කටයුතු වලට. අන්තිමට මොකක්ද උනේ? ඉතින් ඊයේ මේක හරියට මම ඔය නම් කරේ නැති නිසා තමයි උනේ. දැන් මම ඔක කිව්වෙන් පස්සේ ඊයේ මේ ගිය මේකට සහභාගී වුණ මේ මාධ්‍ය ආයතනේ කියලා සිරසෙන් බලන්න මට ගහන්න 7 දෙනෙක් දාලා තියෙනවා. विद्यार्शन कन्नंगर आचार्य निर्माल रंजित देवसिरी मंख्या मटकी करुणाकल शिष्यांग आरक्षा कल दिन नवक वजेट विरुद्ध मदनो निर्माल मे से गिनीप අපිට ආණ්ඩුවක් කැටියට ඕනේ විපක්ෂයක් ඕනේ මං කියන්නේ විශේෂ අපි එකතු වෙලා මේ ප්‍රශ්න විසඳමු පාට ගහලා ආපහු කියන්න බෑනේ මිනිස්සුන්ට ඇවිල්ලා ආණ්ඩු පෙරලන්න කියලා සේවය කරන හැම නිලධාරියෙක්ම එහෙම අවස්ථාවක් වුණොත් ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනේ යට ඉන්න කෝපරේල ඉඳන් උඩහම ඉන්න අපේ ෆීල්ඩ් මාෂල් ඔක්කොම එකතු වෙලා මේ 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 ආයතනේ ආරක්ෂා කරන්න ඕනේ ඒකයි අපි කරන්නේ. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ත්‍රිවිධ හමුදාවේ පොලිසියටයි ස්තුති කරමින් මගේ වචන සභාවන් අවස්ථාවේ. සුති සුති අධිකර දනදතුමා කරු හරිනි අමර සූර්ය ගරු මන්තුමිය ඔතුමිට අමරසිංහ මන්තුමිය ඔතුමිට විනාඩි ජනාධිපති කිව්වා මේ අයවැය තුලිනුත් ඔහුගේ ප්‍රතිපත්ති තුලිනුත් ඔහු නිශ්ශබ්ද බහුතරය වෙනුවෙන් තමයි ක්‍රියාත්මක කරන්න කියලා මේ නිශ්ශබ්ද බහුතරය වෙනුවෙන් වැඩ කරන්න ආරක්ෂක අමාත්‍යාංශයටයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයටයි වැඩ කරලා කොහොමද ඒ බහුතරයට සේවය කරන්න කියලා දැනගන්න අපි කැමතියි. මොකෝ මේ අයවැය තුලත් මේ නිශ්ශබ්ද ඔහු කියන නිශ්ශබ්ද බහුතරයට අධ්‍යාපනය සෞඛ්‍ය වැනි සමාජ ආරක්ෂණය වැනි ක්ෂේත්‍රවලට වැඩි කරලා තියෙන ප්‍රමාණයත් එහි එකතුවත් ගත්තම ආරක්ෂක අමාත්‍යාංශයට ඊට වඩා දෙගුණයකින් විතර වැඩි කරලා තියෙනවා. ඉතින් මා හිතන්නේ හරිම පැහැදිලි මේ අයවැය තුලිනුත් ජනාධිපතිගේ කියන කතා තුලිනුත් නිශ්ශබ්ද බහුතරය හැටියට ඔහු දකින්නේ මොකද්ද කියන එකත් නිශ්ශබ්ද බහුතරයට සිදුවිය යුත්තේ මොකද්ද කියන එක ගැන ඉතාමත්ම පැහැදිලි. අත වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කතාව තුලින් එක ප්‍රයෝජනයක් සිද්ධ වෙනවා. මම හිතන්නේ අපි සියලු දෙනාටම මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් තේරුම් ගන්න ඔහු අපිට විශාල උදව්වක් කරනවා. මොකද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක වෙනුවෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජීවිත කාලය තුලම පෙනී ඉඳලා තියෙන්නේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අපි දන්නවා මූලික පදනමක් තමයි සිවිල් දේශපාලන අයිතීන් පුද්ගල නිදහස වැනි දේවල් වෙනුවෙන් පෙනී ඉන්න එක සහ ඒවා ආරක්ෂා කරන එක. නමුත් මං හිතන්නේ අද අපිට ඉතාමත්ම හොඳින් පෙන්නුම් කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයත් ඔහු හැසිරෙන විදිය තුලිනුත් මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමේ සීමාවන් අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. මොකද මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේම ඒ ඔවුන් මේ සිවිල් දේශපාලන පුද්ගල නිදහස කියන සියලු දේම ආරක්ෂා කරන්නේ පාලක පන්තිය තර්ජණයට පත් නොවන තාක්කල් පමණයි කියන එක ඔවුන් ඔහුගේ හැම ක්‍රියාවෙන් සහ හැම ප්‍රකාශය තුළින්ම මම හිතන්නේ හොඳටම දැන් ඔප්පු වෙමින් යන්නේ. අරගලය නිසා නෙවෙයි ලු ජනාධිපති බලය ඔහුට හිමි වුණේ. දැන් ඒක අදත් ඔහු තවදුරටත් අපිට විස්තර කළා කියනවා. අරගලය සිද්ධ වුණ නැත්නම් ඒ ජනතා නැගිටීම සිද්ධ වුණ නැත්නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිද්ධ වෙන්නේ නැහැ ඔහුව
අගමැති කරන්නවත් මේ රටින් පිට වෙන්නවත් ඒ සිද්ධාමය හරහා තමයි රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති වෙන්නේ ඒ අරගලය සිද්ධ වෙන කාලය තුල ඔහු කියපු දේවල් සහ ඔහු අරගලය වෙනුවෙන් පෙනී හිටපු දේවල් මේ රටේ ජනතාවට අමතක වෙලා නැහැ ඔහුට අමතක වෙලා තිබ්බට ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔහු නොදැනුවත්ව නෙවෙයි මේ කිසි දෙයක් කරන්නේ ඔහු මේ තේරුම් ගන්න බැරි හින්දවත් අමතක වීමේ ප්‍රශ්නයක් නිසාවත් නෙවෙයි මේ විදියට කතා කරන්නේ බලයට ආවෙන් පස්සේ ඔහුගේ ක්‍රියාකලාපය වෙනස් වෙලා තියෙන්නේ ඔහු අද කොන්දේසි විරහිතව පෙනී ඉන්නේ පාලක තන්ත්‍රය පාලක පන්තිය වෙනුවෙන් පාලක පන්තිය ආරක්ෂා කිරීම පිළිබඳව කියන එක දැන් තර්කයක් නෑ ඒක ඉතාමත්ම පැහැදිලි එක අතකින් අපිට හරිම පහසුයි ඉස්සරහට වැඩ කරන්න මොකෝ බෙදීම් රේඛාව දැන් හොඳටම ඔහු ඇඳිමින් යන්නේ ජනතාව ඉන්නවා එක පැත්තක පාලක පන්තිය ඉන්නවා අනිත් පැත්තේ ජනාධිපති ඉන්නේ කාගේ පැත්තේද කියන එක ඉතාමත්ම පැහැදිලි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට එම ජනාධිපති විධායක ජනාධිපති වුණයින් පස්සේ විශේෂයෙන්ම ඔහු මා හිතන්නේ හැම ශේත්‍රයක් පිළිබඳවත් හැම මාතෘකාවක් පිළිබඳවත් විශේෂඥයෙක් බවට පත් වෙලා තියෙනවා සියලු දෙනාටම උපදෙස් දෙන්නෙක් බවට පත් වෙලා තියෙනවා ස්ත්‍රීවාදය පිළිබඳද ආර්ථික විද්‍යාවද මානව හිමිකම්ද සියලු දේ පිළිබඳව ඔහු දැන් අපිට උපදෙස් දෙමින් යන්නේ හා ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය මේ සියලු දේ පිළිබඳව විශේෂඥයා සහ සියලු දේ පිළිබඳව අණ දෙන්නා පවට ඒවා විග්‍රහ කරන්නත් ඒවා අර්ථකථනය කරන්නා බවටත් ඔහු පත් වෙලා තියෙනවා අපි කැමති එක දෙයක් මතක් කරන්න ඔහුට එහෙම කතා කරන්නත් ඔහුට එහෙම විග්‍රහ කරන්නත් සම්පූර්ණ අයිතිය තියෙනවා නමුත් ඔහු මතක තියාගන්න ඕනේ මේ රටේ ජනතාව කියන්නේ ඔහුගේ කැබිනට් එකවත් UNP එකේ තියෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයවත් නෙවෙයි ඔවුන්ට ඒ විදියට නිශ්ශබ්දව ඔහු කියන දේවල් වලට ඇහුම්කන් දීලා එහෙයි කියන දෙයක් මේ රටේ ජනතාවට මේ රටේ පුරවැසියන්ට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔහුට දේවල් කියන්න පුළුවන්. ඔහුට දේවල් අණ දෙන්න පුළුවන්. ඒවා පිළිපදින්න මේ රටේ ජනතාවවත් මේ රටේ පුරවැසියන්ටවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ කියන එකත් අපි මතක් කරන්න ඕනේ. මේ රටේ ජනතාව අරගල කරන්නෙත් උද්ඝෝෂණය කරන්නෙත් විරෝධතාවය පත් කරන්නෙත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී ඉන්නෙත් ජනාධිපතිගෙන් හෝ පොලිස් අමාත්‍යවරයාගෙන් හෝ පොලිසියෙන් හෝ අවසර හෝ බලපත්‍ර අරගෙන නෙවෙයි. එහෙම කරන්න ඕනෙත් නැහැ. මම කැමති මේ වෙලාවේ මතක් කරන්න 1983 විවියන් ගුණවර්ධන ඒ හිටපු ඒ විවියන් ගුණවර්ධන කියන දේශපාල එතුමිය 1983 කාන්තා දිනය වෙනුවෙන් පෙළපාලියක් ගිහිල්ලා ඒ පෙළපාලියට පස්සේ කොල්ලුපිටිය පොලිසියට යම් කිසි ප්‍රශ්නයක් පිළිබඳව යන ගමන් ඇයව අත්අඩංගුවට ගන්නවා. ඒ අත්අඩංගුවට අරගෙන ඒ සිද්ධ වුණයින් පස්සේ ඒකට සුප්‍රීම් මුසාවියේ නඩුවක් යනවා. එතුමිය ඒකට විරුද්ධව ඇගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණ බව ප්‍රකාශ කරමින් නඩුවක් කියනවා. එහෙම නඩු තීන්දුවේ පැහැදිලිවම කියලා තියෙනවා පොලිස් ආඥා පනතයි 77(1) කියන සෙක්ෂන් එක 90 එතන තියෙනවා යම් කිසි උද්ඝෝෂණයක් පෙළපාලියක් යන්න ඉස්සෙල්ලා දැනුම් දිය යුතුයි කියලා. හැබැයි දැනුම් නොදීම වරදක් නොවේ සහ දැනුම් දීමත් අවසර ගැනීමත් අතර විශාල වෙනසක් තියෙනවා කියන එකත් අපි මතක් කර දෙන තියෙනවා. මේ අපේ රටේම සුප්‍රීම් මුසාවිය තුලින් ඒක තහවුරු කළා තියෙනවා. එහෙම අවසර ගත යුතුත් නැ බලපත්‍ර ගන්නෙත් නැ සුප්‍රීම් මුසාවියෙන් ඒ තහවුරු කරපු දේ මම නැවත වතාවක් කියන්න කැමති. මේ රටේ ජනතාව උද්ඝෝෂණ කරන විදියත් වෙලාවත් ක්‍රමවේදයක් තීරණය කරන්නේ ජනාධිපති නෙවෙයි මේ රටේ ජනතාව මේ රටේ පුරවැසියන්. ඉතින් ඒ නිසා ඉතාමත්ම පැහැදිලි මේ මර්ධන යාන්ත්‍රය ශක්තිමත් කරන්නේ ඇයි කියන එක. මේ අයවැය තුල එන මේ ජනතා විරෝධී කාරණා සහ ඉදිරි යෝජනා පිළිබඳ අනිවාර්යයෙන්ම මේ සමාජයේ ප්‍රතිවිරෝධයක් ගොඩනැගෙනවා. ඒක මර්ධනය කිරීම සඳහාම තමයි මේ මර්ධන යාන්ත්‍රණය මේ විදියට ශක්තිමත් කරන එක පැහැදිලි.
මෙතන හමුදාව හෝ පොලිසියේ ඉන්න සාමාන්‍ය සබලුන් හා ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ නෙවෙයි මෙතන කතා වෙන්නේ. අද වෙනකොට අපි දන්නවා මේ ආරක්ෂක අංශ තුල ප්‍රභු පන්තියක් පැන නැගිලා තියෙනවා. ඒ ප්‍රභු පන්තිය දේශ ඒ ප්‍රභු පිරිස ඒ ප්‍රභු නිලධාරීන් තමයි දේශපාලඥයන් එක්ක ගනුදෙනු කරමින් මේ පාලන පන්තිය ආරක්ෂා කිරීමට සෑදී පැහැදී ඉන්නේ. සාමාන්‍ය පෞල්ව ඒ ආරක්ෂක අංශවල වැඩ කරන බහුතරයක් ඉන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අම්මලා තාත්තලා දූලා පුතුන්. ඔවුන්ට මේ රටේ බහුතරයක් ජනතාව ජනාධිපති කියපු නිශ්ශබ්ද ජනතාවගේ ප්‍රශ්න ඔවුන්ටත් අදාළ වෙනවා. එම ප්‍රශ්න ඔවුන්ට මේ අයවැයට තුල ආරක්ෂක අංශයට වැඩි වෙච්ච මුදලින් එම ප්‍රශ්න විසඳෙන්නේ නැති බවත් ඔවුනුත් ඉතාමත්ම හොඳින් දන්නවා. ඔවුන්ගේ දීමනාවල කැපිලා තියෙනවා. ඔවුන්ගේ ආහාර පානවල අඩු කිරීම සිද්ධ වෙලා තියෙනවා. විදේශගත පුහුණු වීම යනේව කප්පාදු කරලා තියෙනවා. ඒ විදේශගත පුහුණු වීම වලට ගියාම දෙන දීමනා කප්පාදු කරලා තියෙනවා. අඩුමතරමේ ප්‍රභු ආරක්ෂක සේවාව වෙනුවෙන් වැඩ කරන ඒ නිලධාරීන් මේ පාර්ලිමේන්තුව තුල වැඩ කරන එම පොලිස් ඒ ආරක්ෂක සේවාවන්ගේ දීමනාව හරියට දෙන්නේ නැති තත්ත්වයක් අද තියෙන්නේ. ඉතින් මේ විශාල මුදලක් තුලින් නඩත්තු වෙන්නේ ආරක්ෂා වෙන්නේ මේ බලාගන්නේ මේ ආරක්ෂක සේවාවේ ඉන්න බහුතර සාමාන්‍ය ජනතාවත් එක්ක ඉන්න පිරිසගේ ඒ ඔවුන්ගේ යහපැවැත්ව කිසිසේත්ම නෙවෙයි. අපි බලන්න පුළුවන් දේශපාලන ප්‍රභූ පන්තිය තුල වගේම මේ ආරක්ෂක සේවාව තුල නිර්මාණය වෙලා තියෙන ඒ ප්‍රභූ පන්තියේ කිසිම කප්පාදුවක් වෙලා නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ඔය මේ ඉන්ධන කප්පාදු සිද්ධ වෙලා තියෙන ඉන්ධන කප්පාදු වලත් ඔවුන් ඒ නිලධාරී පන්තියට ඒවෙන් නම් කිසිම අඩුවක් සිද්ධ වෙලා නැති බව ඉතාමත්ම පැහැදිලි. ඉතින් මහජන ඇත්තටම හැබැයි මහජන ආරක්ෂාව කියන එක තුල වෙන්න දේවල් ගොඩක් තියෙනවා. අපේ විමර්ශන පිළිබඳ මීට වඩා විධිමත්ව කෙරෙන විදිය ඒ විමර්ශන වලට තාක්ෂණය යොදා ගැනීම ඒව සඳහා මුදල් වෙන්විය යුතු ඒ වගේ ගොඩක් දේවල් සිද්ධ වෙන්න තියෙනවා. මේ අපේ ආරක්ෂක සේවාව තුළ තියෙන මේ සංස්කෘතිය බරපතල ලෙස වෙනස් විය යුතුයි. අපි දන්නවා අපි දැක්කා මේ පහුගිය කාල තුලත් මේ ආරක්ෂක අංශ තුළ තියෙන මේ සංස්කෘතිය බරපතල ලෙස ප්‍රතිසංස්කරණ වලට ලක්විය යුතුයි. අද වෙනකොට ඉතාමත්ම ස්ත්‍රී විරෝධී ප්‍රචණ්ඩ සංස්කෘතියක් මේ ආරක්ෂක සේවාව තුළ තියෙන බව ඉතාමත්ම පැහැදිලි. අපි දැක්ක පොලිස් කාන්තාවන්ට සලකපු විදිය. ඒ පොලිස් කාන්තාවන්ම ඊට පස්සේ ඔවුන්ව විමර්ශනයට භාජනය වෙනකොට ඔවුන්ම කියලා තියෙනවා ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඒක තමයි වාර්තා වෙන්නේ ඇත්තද බොරුද දන්නේ. නමුත් එවැනි ප්‍රචණ්ඩත්වයට ලක්වෙන පොලිස් කාන්තාවරියකටවත් ඔවුන්ගේ ඇත්ත තත්ත්වය හරියට කියාගන්න බැරි සංස්කෘතියක් මේ ආරක්ෂක අංශ තුල දැන් මේ වෙනකොට තියෙන්නේ. අපි දන්නවා ආරක්ෂක අංශවලට සම්බන්ධ අය ඔවුන්ගේ පවුල් තුලත් ප්‍රජාව තුලත් විවිධ ප්‍රචණ්ඩත්ව ක්‍රියාවන් වලට අහුවෙලා තියෙනවා. විවිධ ප්‍රශ්න වලට ඔවුන් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ සංස්කෘතිය තුලින් මේ නඩත්තු වෙන ඉතාමත්ම මානව විරෝධී අමනුෂ්‍ය මේ ආකල්ප සහ ක්‍රියාකලාප පවත්වාගෙන යන සංස්කෘතියක් මේ වෙනකොට මේවා තුළ නිර්මාණය වෙමින් තියෙනවා. ඒවා වෙනස් විය යුතුයි. ඒවා ආරක්ෂක සේවයටත් ඉතාමත්ම හානිදායකයි. ආරක්ෂක සේවාවන් තුළින් විය යුතු සේවාව හරියට කරගන්න බැරිවීමටත් මේවා බලපානවා. මේවා ව්‍යූහාත්මක ප්‍රශ්න. මෙන්න මේවට මැදිහත් වෙන්න නම් ඉතාමත්ම වැදගත්. නමුත් අපිට විශ්වාස කරන්න බෑ මෙවැනි මේ ව්‍යූහාත්මක මේ වෙනස් විය යුතු සංස්කෘතිය පිළිබඳ මේ පාලන ක්‍රමය තුළ ඒවා වෙනස් වෙයි ඒවට ආමන්ත්‍රණය කරයි කියලා අපිට අදහස් කරන්න අපිට කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ. ඒ වගේම අපිට නිතර අහන්න තියෙන දෙයක් තමයි ආරක්ෂක සේවාවේ එම ඒ සංස්කෘතිය වෙනස් කරන්න නම් අපි දකින විදියට වැදගත්ම දේ මේ ආරක්ෂක සේවාව තුළ තියෙන විනය පිළිබඳ අලුත් අර්ථකථනයක් ගෙන ඒම අතිශයින් වැදගත් කාරණයක්. මේ විනය පිළිබඳ නිතරම කතා කරලා තියෙනවා. මම දැකලා තියෙනවා ඇහිලා තියෙනවා මේ පාර්ලිමේන්තුව තුළත්
ආරක්ෂක සේවාවට සම්බන්ධ වෙලා ඉන්න හිටපු මන්ත්‍රීවරුන් ආරක්ෂක සේවාවේ විනය ගැන විශාල දේශනා පවත්වලා තියෙනවා. නමුත් අද වෙනකොට මේ විනය කියන දේ ඉතාමත්ම පටු විදියට අර්ථකථනය කරමින් යන්නේ. Honorable member, you have 2 more minutes. Thank you. ඒ විනය කියන්නේ අධිකාරී බලයටවත් උසස් නිලධාරීන් කියන දෙයටවත් දේශපාලඥයන් කියන දෙයටවත් කීකරු වීම නෙවෙයි විනය කියන්නේ. පාරේ මේ පොලිමේ හරියට යන එකට විතරක් නෙවෙයි විනය කියන්නේ. ප්‍රශ්න නොකිරීම කියන එක විතරක් නෙවෙයි විනය කියන්නේ. ඒවි එවැනි විනයක් එවැනි විදියට නම් අපි විනය අර්ථකථනය කියන්නේ ඒ විනය සුදුසු වෙන්නේ වහල් සමාජවලට. අපිට අද අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල විනය කියන එක අපිට මීට වඩා පුළුල් විදියට අර්ථකථනය කිරීමට අවශ්‍යයි. ඒ විනය තුල පුද්ගලයන්ට වගකීමක් තියෙනවා. සිතීමේ ශක්තිය, තර්කන ශක්තිය, තර්කණය තුල යම් කිසි නිගමනවලට ඒම සමාජයට හිතකාමී විදියට මානවවාදී විදියට තීරණ ගැනීම, ප්‍රශ්න කිරීම පිළිබඳ ශික්ෂණයක් තිබීම අන්න ඒකටයි ඒකයි විනය කියන්නේ. එවැනි විනයක් තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ නිලධාරීන්ට සහ අධිකාරී බලයට බය වෙලා හෝ ඒකට යටත් වෙලා කීකරු වෙන එක නෙවෙයි විනය කියන්නේ. අන්න ඒකත් අපි මතක තියාගත යුතුයි. ඉතින් මෙවැනි මේ විකෘති වෙච්ච මෙවැනි විනයක් පිළිබඳ අදහසක් තියෙන නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විකෘති අදහස් දරන ජනාධිපති අදත් කියපු විදියට ප්‍රජාතන්ත්‍රවාදය නිදහස පිළිබඳ මේ විකෘති අදහස් තියෙන තාක්කල් මේ විදියට ආරක්ෂක අංශවලට මෙහෙම මුදල් වෙන් කරන එක අතිශයම භයානක දෙයක්. මේක තුලින් සිද්ධ වෙන්නේ ජනතාව එක පැත්තක ආරක්ෂක අංශ වෙන පැත්තක මේ අත් තුල ඇතිවෙන මේ ඝට්ටනය මේ ඇතිවලා තියෙන දුරස්ථ වීම මේ ඇතිවලා තියෙන අවිශ්වාසය තුලින් සමාජ ගැටලු සමාජ දේශපාලන ගැටලු තවත් අන්ත තැනකට යනවා මිසක් මේවා විසඳන්න කිසිම විදියකට මේවා ඉවහල් වෙන්නේ නැති බව මම හිතන්නේ අපි මතක තියාගන්න ඕනේ.